අයිබුවන් සුබ සන්ධ්‍යාවක් කොහෙද යන්නේ මොනවද කන්නේ අද අපි ආවා වැව් බැඳි රාජ්‍යයට ලංකාවේ පළවෙනිම රාජධානිය ලෙස සැලකෙන අනුරාධපුරයට ඔගොල්ලෝ දන්නවා මේ ප්‍රදේශයේ ඓතිහාසිකව වෙනස්ම ජීවන රටාවක් වෙනස්ම ආහාර රටාවක් තියෙන මිනිස්සු ඉන්නේ කියලා ඒ හින්දා අද අපි ඔයගලන්ට අරන් එන්නේ ඒ වගේ වෙනස්ම අත්දැකීමක් කොහෙද යන්නේ අනුරාධපුර නමේයල ප්‍රදේශයට මොනවද කන්නේ ගිහිල්ලාම බලමු This is the cookout. අද අපි වින ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ මේ ලස්සන බඩිරුඟු හේනක් මැද්දෙන් තමයි ලොකේෂන් එකට යන්න තියෙන්නේ අපි හොයාගෙන ආවේ इनोकाके चामिनी इनोक अक्का चामिनी अक्का अभी होयागन होयागन आई थिंक पुड पार तरदना है भाई वटीन मेचर होयागन मे वे लक्षण आनी उम लक्षण मेक हेमदाम तीयन का ना मेक मेहदूद तीयने का अच्छा वेरी नाइस पटाखंड कल एक्साइटेड काम डाउन हरी अद आरंची अक्वा मम आहल देखल देवा गुड कदन गील मित्र दंट मत तीन देवा मैं गुड देखल देवल तीन मुनोद कथा कल बल या इनका मे पुड की मुनाद अद वेन्नी गील मित्र वेव कार वाला दुमे वेला दुम कार वाला एक पलिन पाटा दुम कार वाला अच्छा ये मगद एक लुनु देही लुनु देही ओ लुनु देही साम बोले अखा देना लुनु देही साम बोले ओ नहीं मुनाद में आटा गया तेन एक ओलु हाल उलु हाल ओलु हाल ओलु हाल ओलु माले ओ इति हेलनों के पास से मैं एक आटा है देना ओलु हाल के ने मैं किम बाता को गया था ना मगद हाँ एक आधा मेन डिश है क्या मैं मुकद्दे के लगे ඒක අසන්න දැනගන්න ඕනේ දැක්කම දැන් ඉතින් මට බණී මිනිස් ඕක දැකලවත් නැද්ද කියලා. තල ඒකේ මොනවද කරන්නේ? තල වෙන්නේ. තල වෙන්ජනයක් හදන්න යන්නේ. තල සාමාන්‍යයෙන් ඔය නිකන් ස්වීට් ස්වීට් දේවල් අතුරු පසට වගේ නේ තල මේව කරන්නේ. ඒ උනාට මෙහි පැත්තේ මේ තල වෙන්ජනේ හදන්නේ. එහෙමද? ඒකත් එන ඉන්ටරෙස්ටිං ඒක හරි දැන් කියන්න එපා ඒක හදද්දි මට කියන්න කොහොමද හදන්නේ කියලා. ඒතර අපි හදනවා මෙතන දුම් කරවල එකක් හදනවා දුම් කරවල තෙල් දාල එකක් හදනවා ලුණු දෙහි සම්බෝලයක් ලුණු දෙහි සම්බෝලයක් හදනවා ඕලු බත් එකක් හදනවා තල වෑංජනයක් හදනවා කිරිපැණි කිරිපැණි එකක් හදනවා අතුරු පසක් අපි කිරිපැණි හැදුවා එක එපිසෝඩ් එකක මේ කොහෙද අපි කල්පිටියේදී කල්පිටියේදී හැදුවේ මේ මේ වලින් මොනවද මේ තල් තල් කිරිපැණි ඔගොල්ලෝ මොන වලින්ද හදන්නේ කිරිපැණි අපි පොල් කිරිපැණි හාල් පිටි වලින් තවත් අලුත් දෙයක් කොටලා දෙනවා තවත් අලුත් දෙයක් තවත් අලුත් දෙයක් ඒකට තව දාන්න යටි කියනවා එහෙම තමයි ओके हरि मार इंट्रेस्टिंग दैनटमत्ती मम मीट कालीन आहलाने दखलने देवा मे दूम कर लुणु दही दखल दे लुणु दही सांबोले कवदात कालने ओलु बतकी फर्स्ट टाइम महाने तलवलिंग व्यंजने कदन फर्स्ट टाइम महाने हाल कीरी पेने का फर्स्ट टाइम महाने फर्स्ट टाइम एक्साइटिंग कुक आउट अद एपिसोड इनो कक्का चामिनी अके अभी है ना पटांग मूली मैं मुनाद कराने बत तक ने ओ एक हरि 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 ओलु बत तक මේ ඕලු හාල් එක මේ සුද්ධ කරලා ඔක්කොම කරලා තියෙන්නේ මේක ගල් තිබුණා මේකේ එක ගරලා මේක ඊරෑ මම පොඟන්න දැම්මා පොඟන්න නැතු මේක හයියයිනේ ඒ නිසා ගොඩක් වෙලා යනවා හිමුණොත් උයන්ඩ ගියාම ඉන පොඟවලා තමයි අරගෙන ආවේ දැන් අපි මේක මෙහෙම දාලා මේක අපි සාමාන්‍ය බතක් වින ප්‍රමාණය තියෙනවනේ වතුර ඒ ප්‍රමාණයට වතුර මදි ඒ වගේ තුන් ගුණයක් විතර වතුර දානොත් මේක ගොඩක් මේ කියන්නේ ඕලු හාල් කියන්නේ හාල් වලට වඩා වියලි
ඉත වතුර උඩනවා නැත්තම් මාර මේ ඇටේ හොඳට තැඹිලා තැඹෙන්නේ නැහැ වතුර මදි වුණොත් එහෙම හාල් හාල් වලට දාන ප්‍රමාණය වගේ ඔව් තුන් ගුණයක් විතර වතුර දාන්න ඕන තුන් ගුණයක් දැන් හරි දැන් අපි දැන් ඕලු බත් එක දැන් ඕලු හාල් එක ලිපේ තිබ්බා ඊළඟට මේ මොකද්ද කරන්න කියලා අහපු ගමන් චාමිනියක් ඔක්කොම ටිකක් ලස්සනට මේ මාස් කරා මොකද්ද ඒකේ රහස ඔය ඇයි මෙතන ලස්සනට මාස් කරන්නේ ඔය මොනවද කරන්නේ ඇත්තට ඔයාගේ වා මේ මේ රසාව කරන්නේ මොකද ටීචර් කෙනෙක් ටීචර් කෙනෙක් ආ ඒක තමයි හැම දෙයක්ම හරියට මොනවද ටීච් කරන්නේ ග්‍රේ විද්‍යාව ගන්න හරිනේ නන්නේද ඒක තමයි බාන්නේ මේ කොච්චර නීට් එකට රස් කරාද කියලා හොඳම එක්කෙනෙක් තමයි ඊනෝකක්වත් එක්කන් ඇවිල්ලා තියෙන්නේ මේකට උදව් කරන්න ෂා වෙරි නයිස් චාමිනාක දැන් අපි ඊළඟට කරන්නේ මේ තලයක හදන එක ඔව් තල වෑංජනේ තල වෑංජනේ හදන එක මේ වැරණිය මිරිස් මෙතන තියෙන තව කොච්චි වර්ග 1 2 3ක් කොච්චි වර්ග තව 3ක් තියෙනවා මේ තියෙන්නේ නයි කොච්චි නේ නයි මිරිස් නේ ෂා කොච්චි වර්ග 4ක් 4ද 1යි මේකත් 2යි මේ සුදු එකමනේ ඉරත් වෙලා තියෙන්නේ ෂා තල කොහමද පටන් ගන්න අපි මේ තල රැයක් පෙඟෙන්න දාලා තියෙන්නේ ගරලා සෝදලා ගරලා පෙඟෙන්න දැම්මා ඊට පස්සේ දැන් අපි මේක කොටා ගන්න ඕනේ ආ ඕකේ වංගෙඩි කොටා ගන්න පුළුවන් නැත්නම් මිරිස් ගලේ අඹරලා ගන්නත් ආ හා හා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ දැන් අපි මේකට ලුණු ටිකක් ආ බදලා නැති තුන පහක් ආ හා අමු තුන පහල මේකට දාන්නේ අමු මිරිස් එකනේ හපැත්තේ ඔලු බත් එක උතුරන නළු උතුරන නටන වෙලාවට ලුණු දාන්න ඕන කියලා එනෝ කකා කිව්වා ඒකත් දැන් කරමු අපි ඒක මේ තිබ්බට වඩා නිකන් පස් ගුණයකින් විතර ලොකු වෙලා නේද ඔව් බත තැම්බෙනවා ඒක ලුණු එකතු කරා ඊට පස්සේ මෙතන තලයකට අපි ස්පයිසස් එකතු කරගත්තා ඊට පස්සේ ඒකට ඕන කරන දේවල් ටික කපා ගත්තා දැන් තියෙන්නේ ඒ ටික තෙල් දාලා තල වෑංජනේ හදන එක තමයි අපි ඒක දැන් පටගමු මේ පැත්තේ මෙතන ලිප මේ පැත්තේ ලිපට යන්න ඕනේ මම මේ 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 හට් එකට මම ටිකක් ලොකු වැඩි සයිස් එක ඉතින් මම පොඩ්ඩක් මෙහෙම නැමිනේ මෙතන යන්න යන්න ඕනේ මුලින්ම දාන මිරිස් එක ඒකට හේතුවක් තියෙනවද කි? ටිකක් වෙලා යනවා නම් දැන් සම්ප කරපිට මුලින්ම දැම්මොත් ඒක හොඳයි. ආ ඒක හොඳයි ඉගෙන ගන්න එක. ඊට පස්සේ රතු ලුණු. දැන් අතන අපි මේ තල වෑංජනේ තෙල් දාපු එක තෙල් දාපු එකට අපි තල් ටික එකතු කරත්ත දැන් ඊළඟට කිරි දණ්ඩ යන්නේ. Very good, very good. ලස්සනයි කරි එක ලස්සනයි එකත් හරි අතන ඕලු බත් එකත් ඕල්මෝස්ට් රෙඩි කියලා කිව්වා ඉනෝ කකා බලමු ඒකත් ගිල බලමු දැන් තත්ත්වය ඕකද ගාන ඕලු බත් එක හරි දැන් ඒක පොඩ්ඩක් අපි අර අඟුරු උඩ තියලා තියෙනවා මෙතන තල වෑංජනේ තව විනාඩි 5කින් හරියනවා කිව්වා ඊට පස්සේ මොනවද අපි කරන්නේ අපි දැන් අර මේ හදාගත්ත ඕලු බත් එකට ඒකට මිස් කරනවා පොල් පොල් විතරක් දාලා මිස් කරලත් ගන්න පුළුවන් ඒ උනාට වඩාත් රසයක් එනවා කොච්චි ටිකක් දාලා අර කොච්චි සම්බෝලේ දාන්නවනේ ඒක හදරි වෙලා ඒකට පොඩ්ඩක් මිස් කරාම හරි රසයි කොච්චි සම්බෝලේ හදනවා දැන් ඔව් අරකට මිස් ගන්න ඔව් ඒ කියන්නේ අපි වෙනම මිස් කරන්නේ ඔයා මේකට කෙලින්ම දානවා කොච්චි සම්බෝලේ ෂා හරි වාදිනේ කර දාලා ඒකට කොච්චි සම්බෝල ටිකක් දාලා අර පුල් ගන්නවා ෂා කොච්චි වල සුවඳ තරම් ලුණු පොඩ්ඩක් අපි ඒකට එකතු කරනවා හරි ඔව්
එකට කොච්චි සම්බෝලේ එකතු කර ගැනීම උත්සවය තමයි මේ සම්බෝලේ අයියෝ ලුණු දෙයි කන්න ආස නැති මට ලුණු දෙයි කන්න විදියක් දැන් අද හොයාගත්තා කැම එක කොකා කෝලා ंजने මම ඇත්තටම කිව්වේ මං හිතුවේ ඒක අර මේ පොල් කිරි දාපින්න හොද්දක් වගේ කියලා. එහෙම හොද්ද විදිහට හදනවා නැත්නම් ඩ්‍රයි එකට හදනවා. ඔව් කැමති නම් හොද්දි තලප වගේ ගන්නත් පුළුවන්. මේක ගොඩක් අඹරලා තලපි වගේ අර ටිකක් බොරට ගන්නත් බොරට ගන්නත් පුළුවන්. දැන් මේ මේක තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හදන විදිහ නේ මේක. ඔව්. රයිට්. මේ විදිහටම හදනවා. මේ විදිහට හදන්නත් පුළුවන්. තෙත ගතිය තියෙන හදන්නත් පුළුවන්. ඒක නම් පොඩ්ඩක් රහ බලන්න හිතනවා. ඒක නම් අපිට පොල් කිරි ටිකක් දාලා හදලා දෙන්න. නෑ කමන්නේ අන්තිමන කයිමු ඔල්ලගෙන ඉන්නෝනේ හරි හරි අපි දුම් කරවල එක බලමු මොකද කරන්නේ ඊළඟට කියලා අපි මේකට දුම් කරවල ගන්නවා ඔව් ලොකු ලුණු හරි තක්කාලි තම්ප කරපිංච දානවා කොච්චි දානවා කොච්චි කැල් මිරිස් ටිකක් දානවා ලුණු දානවා කුරුදු පොත කැල්ල හරි මේකතර මේ මෙතන තියෙන මේ කැලි වලට කඩාගෙන කඩාගත්ත අපි ඔය 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 සයිස් තමයි හදන්නේ සයිස් තමයි හදන්නේ මේ කැලි ටික දැන් කඩාගද්දි මේ දුම් කරවලකේ හම් කැල්ල අයින් කරනවා කිව්වා මොකද සමහර අය කැමති නැහැ කියලා මාළු වල බදලා හරි මොන හරි ඒ වගේ එකක් එද්දි මං ආසම රහ වැඩිම කැල්ලක් තමයි හම කියන්නේ මේ තෙල් බානවා මේ තෙල් ගතිය බලන්න මේක නැචරල් තෙල් නෙමෙයි කොහොමද දාලා නෙමෙයි නේ නෑ 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 ඊළඟට තියෙන්නේ මේ ලුණු දෙහි සම්බෝලනේ ඊට පස්සේ කිරිපැන එක මේක හදන්න කලින් දකින්දි කටට කැලුනනවා එච්චර ලුක් සෝ ගුඩ් මේ දින කොච්චි වර්ග ටික බලන්න දැන් මෙතන තියෙනවා අර මේ නයි මිරිස් එක තියෙනවා සුදු කොච්චි එක තියෙනවා ඊට පස්සේ ආයිත් මේකේ නම අමතක වුණානේ මට මොකක්ද වැරණිය මිරිස් එක තියෙනවා මේ ඔක්කොම එකතු කරලා තමයි මේකේ වැඩි හීට් ගන්නෑ මේකෙන් එන ෆ්ලේවර් එක තමයි නයි මිරිස් එකෙන් හීට් එකයි ෆ්ලේවර් එකයි දෙකම එනවා මේ පොඩි සුදු කොච්චි එකෙන් හීට් එක තමයි එන්නේ. දැන් කරවල එක තෙල් දාන්න ලෑස්ති වෙන්නේ. මොකද ප්‍රොසෙස් එක ඉස්සෙල්ලා මේව දානවද මේ නැත්තම් කරවල දානවද තෙලට මොකද? ඉස්සෙල්ලා දාලා පොඩ්ඩක් මැදෙන්ද ඇරලා. ආ. ඊට පස්සේ මේ වර්ග ටික අපි එකතු කරගන්නවා. ආ රයිට් රයිට්. මොන මිරිස් කොච්චි වගේ ස්ටිකර්
මේක ලස්සන මේක සුවඳ මේ අර ඕගොල්ලන් ගැන මට දුක හිතෙන වෙලාවල් එන්නේ ඒ වගේ වෙලාවක් තමයි මේක මම ඇත්තටම කියන්නේ මේ ජීවිතේ දැකපු ලස්සනම කරවල එක අයියෝ මුකුත් දාන්න එපා තව Perfect, perfect gana. Ready. Meke rasa ready kara gan dapi. Mukhe do. Me khada gatte khara bolle bed. Okay, rahi no dala ma. Tam. Tam chotta rasa ready kara gan. Okay. Sugand ready kara gan da. Aushadu guni ap ready kara gan da. Dehi chotta. Sha. Okay. Sha. Then, api then. दुम खरवल का हादल ओरना ओल बत्त हेदुआ तलब एंजने हेदुआ कोच्चि सांबोल हादल ओल बत्त मिक्स करा ईट पास हदन तीन लुनु दही सांबोल एक मीट काली आहल नोमद करा बलू लून ओन मैं शुद्ध करता क्यारी मिरी ओन सीन ओन वेरी गुड फ्लेवर මේ ලොකු ෆ්ලේවර් එකක් තියෙනවනේ ඒකනේ ඔව් ලුණු ගොඩක් සරයින් හා ලුණු ගන්න අපි සම්බෝලේ මං කිව්වා වගේ ලුණු දෙහි කන්න ආස නැති මට ලුණු දෙහි කන්න විදියක් දැන් අද හොයාගත්තා ඊට පස්සේ දැන් අපි මේන් ඩිෂස් ටික හදලා ඉවරයි පළ ඇතුලේ දුම මැද්දේ මට නටන්න හිතන වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ මොකද මං ෆේවරිට්ම දෙයක් කරන්න යන්නේ ඔයගොල්ලෝ ඩෙසර්ට් එකක් හදන එක අතුරුපසක් හදන එක කිරිපැණි හදන්න යන්නේ දැන් මෙතන තියෙනවා පැණි මොනවාද පැණි එක මොන පැණිද සාමාන්‍ය සීනි කර කරගෙන හදාගත්ත සීනි පැණි එකක් ඔකේ ඉන්ටරෙස්ටිං මේ තියෙන්නේ හාල් පිටි හාල් මෙතන තියෙනවා පොල් කිරි පොල් කිරි සීනි ලුණු මේ ඕළු බත් එකට කොච්චි සම්බෝල මික්ස් කරලා තියෙන ඉඳන් වෙනම කුත් නැතුව ඒක විතරක් නිකන් කාලා බලන්න ඉස්සලා. කාලා බලන්නකො. ආ. ඒක විතරක් සත හැකියි. දුම් කරවලක. අනේ අම්මෝ. අම්මෝ ඒකලා. ෂා. කියලා දන්නේ. කැම එක කොකා-කෝලා. අද කුකවුට් එපිසෝඩ් එකේ අනුරාධපුර නමේ යල ප්‍රදේශයට තමයි අපි ආවේ ලස්සන ප්‍රදේශයක් ලස්සන වෙල්හැයක් මැද්දේ ලස්සන අක්කලා දෙන්නේ අපිට ලස්සන කෑම වෙලක් හදලා දුන්නා මම සාමාන්‍යයෙන් එපිසෝඩ් වලට වඩා මාර එක්සයිටඩ් අද මොකද මේ ඕලු බත් කියනක මම කාලම නැහැ ජීවිතේට තල ව්‍යංජන ජීවිත කාලනේ ලුණු දෙහි සම්බෝලි ජීවිත කාලනේ තුන් කරවල තෙල් දාලා ජීවිත කාලත් නැහැ කිරිපැණි තුන් විදියකට කෑව අපි දැන් මේ එපිසෝඩ් වල मे हतरवनी मेकत् खाली जीवित कालने कैम वर्ग उम एक खान पलवीन एपिसोड मेक ऐम वेरी एक्साइटेड
කන්න කලින් බොහොම ස්තුති ගොඩක් පින් කන්න පටන් ගන්නයි තියෙන දැන් මේ ඕලු ඕලු බත් එකට දැම්ම කොච්චි සම්බෝලයක් අදලා ඊට පස්සේ දා ගන්නවා මේ තල ව්‍යංජනේ excited maker smooth meekada damma kochchi warga godak sudu kochchi damma nai miris damma varaniya miris damma aitihasika miris ekene nam harita kiwwa amme seeni damma dehi damma man indaganna okol ikmana bedaganna maath ekama kanduwana okol amme sha මේ ඕලු බත් එකට කොච්චි සම්බෝල මික්ස් කරලා තියෙන ඉඳන් වෙනම කුත් නැතුව ඒක විතරක් නිකන් කාලා බලන්න ඉස්සලා කාලා බලන්නකො ඕ කියලා ඒක විතරක් කට හැකි ඔව් ඒක විතරක් කන්න සතුටු කරා සතුටුයි අනේ ගුඩ් ගුඩ් ඔයාලට ස්තුති කරන්න බෑ අපි සතුටුයි අපි අතින් හදපුවා කාලා රස බලලා ඇත්තටම ගොඩක් සතුටුයි ලොකු දෙයක් අකේ thank you එහෙනම් මේ බලන්නක එපිසෝඩ් එක ආපම ඔයගොල්ලන්ගේ ලස්සනයි කැමරේ ලස්සනයි හරි අපි එන ගින් එන්න අයබන් කිව්වා ඉනෝක් අකේ ශාමිනී අකේ ගින් එන්න එන ඔකේ ගින් එන්න තවත් දවසක නිමාවක් තවත් ඉන්ට්‍රස්ටිං ගමනක අවසානය අද දවසේ මම කවදාවත් කාලා නැති කෑම කෑවා කවදාවත් දැකලා නැති දේවල් දැක්කා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත මං හිතනවා මං වගේම ඕගොල්ලෝත් අද දවසේ එන්ජොයි කරන්න ඇති කියලා බොහොමත්ම ස්තුතියි මාත් එක්ක මේ ගමන ආවට
හැමදාමත් වගේ මතක් කරන්න ඕනේ අපිට ලියලා එවන්න අපි ඔයගලන්ව හොයාගෙන එනවා ඉන්ට්‍රස්ටිං ටයිම් හොයාගෙන ඉන්ට්‍රස්ටිං කෑම හොයාගෙන තවත් දැන් මතක් කරන්න ඕනේ අපේ FB page එකත් එක්ක join වෙන්න ඔයගලන්ගේ comments අපිට වටිනවා thank you so much for being with us thank you for coming with me on this journey this is the cookout we will see you next week Coca-Cola